නියෝජකතානායකවරයා නියෝජ්‍ය කාර්යක සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පක්ෂනායකවරයා ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන්ගේ තේරීම් කාර්යක සභාව විසින් තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා, ගරු මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමා, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු ඩල සලහාපෙරුම් මැතිතුමා, ගරු විමල් වීරවංශ මැතිතුමා, ගරු මහින්ද අමරවීර මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා, ගරු මහින්ද සමරසිංහ මැතිතුමා, ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා, ගරු රවුෆ් හකීම් මැතිතුමා, ගරු අනුර දිසානායක මැතිතුමා, ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා, ගරු රිෂාඩ් බදූදීන් මැතිතුමා, ගරු ආර් එම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, ගරු මනෝ ගණේෂන් මැතිතුමා, ගරු එම් ඒ සුමන්ත්‍රිණන් මැතිතුමා සහ ගරු අලි සබ්රි රහීම් මැතිතුමා. අද දින ප්‍රධාන වැඩ කටයුතු සභානායකතුමා. අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වලට අදාළ විෂය අංක 1 සහ 2 මම ඉදිරිපත් කරමි. ගරු අගමැතිතුමා, කතානායකතුමනි, අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් පිටු වූ නවරජයේ දමත් දූරයට අමතරව මුදල් අමතරව වශයෙන් මාවට භාර ගන්න ලැබුවේ 20 අගෝස්තු මාස 18 වෙනි දිනයි. කොවිඩ් 19 වසංගතය හමුවේ බොහෝ රටවල් අතිශයින් දුෂ්කර සහ ආසන්න තත්වයකට පත් වූ අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධානය පිළියම් ලංකාව වසංගත තත්වයට සාර්ථක මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු ප්‍රවාහ ක්‍රියාත්මක වන නොපවතින අවස්ථාවක දුවද සංවිධානක වැඩපිළිවෙලක් සහිතව රටේ ආයතන විහුවේ ශක්තිමත් කටයුතු කළ නිසා ඒ අවස්ථාවට අප නිමනශී මුහුණ දීමට හැකි වුණා. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨී ත්‍රිවිධ හමුදාව පරිපාලන විවේ මෙම බැංකු පද්ධතිය ඇතුළු රටේ ආර්ථික මරමස්ථාන දහුඳින් මෙහෙවන්න රටේ දූරදර්ශී යුද හැකි වුණා. රට ගුල්දා ප්‍රතිබුණ අවස්ථාවක රටේ ආර්ථිකයේ කටයුතු ක්‍රියාත්මක කරන අවස්ථාව සැලසුවා. විශේෂයෙන් කුෂ්කර්මාන්තය පවත්වා ගන්න විශේෂ පහසුකම් ලබා දුන්නා. 19 නොවැම්බර් මස එම රජය බාර ගන්නා විට රටේ ආර්ථිකය තිබුණේ ඉතාම අවදානම් තත්ත්වයක. අපි 2014 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 5%-6% අතර පැවතුණත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහළ ගොස් 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයේ මට්ටමට වෙනවා 2% දක්වා අඩු වෙලා තිබුණා. රටේ ව්‍යාපාර කඩාවැටලා තිබුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්ත ශාලා කර්මාන්තවලට ඖෂධ සමාගම් වලට පොහොර සමාගම් වලට බිල්පත් ගෙවලා තිබුණේ නැහැ. ඒ අනුව 2019 නොපිය වූ බිල්පත් රුපියල් බිලියන 242ක්. ඒ කියන්නේ දළ ජාතික නිෂ්පාදනයේ 2.3%කට වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දේ අපිට දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා. 2019 දී අයවැය හිඟය 6.8% කියලා වාර්තා වුණාට ඇත්තටම අයවැය හිඟ නොගින් බිල්පත් එක්ක 9%ට වඩා වැඩි අගයක් ගන්නවා. මේ සියල්ල නිසා ආර්ථිකයේ කටයුතු අඩාල වෙලා තිබුණා. මේ පැවති තත්ත්වය තුළ ආර්ථිකය සංකෝචනය වෙලා තිබුණා. ඒ වගේ තත්ත්වයක් තුළ පැවති බදු ක්‍රමයේ නිසිලස ආර්ථිකයට උත්තේජනයක් ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. මේ වන විට රටේ පැවති ඉහළ පුලිය අනුපාතය දේශීය ආර්ථිකයට සරිලන නව ආයෝජන අවස්ථා සඳහා කිසිදු ඉඩක් තිබුණේ ලබා දුන්නේ නැහැ. අපේ රටේ මිනිසුන් තුළ තියෙන නිර්මාණශීලී වසායකත්වය මල්පල ගන්නට මේ පැවති ආර්ථික විහුවය තුළ කිසිදු ඉඩක් ලැබුණේ නැහැ. මේ තත්ත්වය පසුගිය වසරවල රටේ සිටින කිසිදු පාලයකට තේරුම් ගන්න බැරි වුණා.
ප්‍රීඩ් වසංගතය පටන් ගත්තත් ඉස්සෙල්ලා තමයි රජයේ විසින් වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න ආර්ථික පුනර්ජීවන ආරම්භයක් කර කියලා පැකේජ් එකක් හඳුන්වා දුන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අඩුපුලිය යටතේ ණය දීම සහ ඒකට ප්‍රති ණය ප්‍රතිව්‍යුහගත කරන්න පටන් ගත්තේ. කොවිඩ් වලින් පස්සේ ලොක්ඩවුන් ආරම්භ කරලා මාසයක් යනට මත්තෙන් වියකිය වූ අවදානම මනව තේරුම් අරගෙන ඊටත් වඩා පුළුල් පැකේජයක් ජනතාවට හඳුන්වලා දුන්නේ. ඒ තුලින් රටේ ව්‍යවසායකයාට දේශීය කර්මාන්තකරුවාට අපි නොසිතූ ආකාරයට ආර්ථිකය තුළ කටයුතු කරමින් රැඳී ඉන්න හැකි වෙලා තියෙනවා. අප නයන ආදායන් නොසිතූ ලෙස වැඩි වෙලා තියෙනවා. මෙවැනි පසුබිමක තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළේ. මේ ප්‍රතිපත්තිය දේශීය ව්‍යාපාරිකයා මූලික කරගත් ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්තිය තුළ රටේ හැම අස්සක් මුල්ලක් සිටින පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්, ඒ කියන්නේ ආර්ථික වශයෙන් බලගැන් වූ සුරක්ෂිත රටක ජීවත් වීමේ අභිලාෂය උදාකර දෙන්න හැකියාව තියෙනවා. පුළුල් අභිලාෂය සාක්ෂාත් කරගන්න හැකි වෙන පරිදි රටේ දේශීය ආර්ථිකය පුළුල් වශයෙන් විග්‍රහ කරලා තමයි අමාත්‍යාංශවල විෂය පත්‍යන් තීරණය කළේ. මේ හැම අමාත්‍යාංශයකටම පවරන විෂය පත්‍ය දෙන්නේ කළොත් ඇත්තටම සෞභාග්‍යයේ දැක්ම කරා යන මහවති තාම පැහැදිලි. විසයි 19 නොවැම්බර් මස ජනාධිපතිතුමා පත් වෙනකොට නව රජයක් පත් කරගන්න අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මේ රටට හොඳ ආර්ථිකයක් දෙන්න තිබුණු ආස්ථාව පාර්ලිමේන්තුවේ සුළුතර රජයක් පැවති බැවින් අයිමි කළා. මෙගු බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්නට සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණු අද විපක්ෂය ඒකට බාධා කළා. එදා ආර්ථිකය පණගන්න තිබුණු අවස්ථාව මේ තීරණයක් සමග පරක් වුණා. එවැනි තත්ත්වයක් තුළ තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. 20 වර්ෂය වෙනුවෙන් එවන පරිපූර්ණ හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. 20 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වෙදන් දරන්න රුපියල් බිලියන 1900ක් වෙන් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ක ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ හස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ හස්තමේන්තුව 20 වර්ෂය සඳහා විසර්ජන පනත් මගින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. විසේ පළුම් මස 8 තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළුම් මාස 8 තුළ රජයේ සේවකයන්ගේ පඩිනඩි සඳහා රුපියල් බිලියන 521ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රජයේ සාධන ධාරා වෙනත් සංක්‍රම ග්‍රාම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. ඒ අතරම 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහාද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධනයක් වර්ධන අනුපාතයක් සමග රජයේ වැයවැයගේ අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. පසුගිය කාලය තුළ මුළු ණය කලඹෙන් හරි අඩක් විදේශීය ණයවලින් සමන්විත වුණා. මෙම තත්ත්වය තුළ රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කළා. මේ තුළ සමහර ව්‍යාපෘති තියෙනවා දේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් අඩු මිලට ඉටු කරගන්න තිබුණා. සමහර ව්‍යාපෘති වල ඇත්තටම සමාජීය ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා මින් අදහස් කරන්නේ නැහැ. අපි මේදී ණය වෙනුවට ආයෝජන වර්ධනයක් කරන්න මූලිකවම කටයුතු කරනවා. මේ ප්‍රතිපත්තිය තුළින් රජයේ වැය බර අවම කරලා ආර්ථිකය වර්ධනය වෙන අපිට සලස්වන්න පුළුවන් කියලා අපේ විශ්වාසයයි. අපි දීපු පොරොන්දු ඉටු කරන රජා, අපි දීපු පොරොන්දු නිසි ආකාරව ඉටු කරන නිසා අපි ඡන්දයට කලින් දෙන්න පොරොන්දුණු රැකියා ලක්ෂ 1,80,000 ඡන්ද ඉවර වෙලා සති දෙකක් තුළ දෙන්න පටන් ගත්තා. අපි මේ නිර්මාණය
करपु क्षमा बल का विंदा रेकिया दिन वगे कार्यालय सीमा विन ओन आर्थिक अतिजोम दायक बलकाय अखिलेश कुशिकर्मा दिखनी वाशवेत यमु करना ओंट निशी उत्तिम हकिया सन्नद बलकाय करना ये तो समाज दुपत् साई बल दाननों अभी मे राज्य बल बार गोट अल्पन ते स्थित महापरिमाण यंत्र सूत्र दाखा मेरा आनयने करना सीएम बला पिताग्नि देशीय गोव्याट हानि कर ले सर हनुकूरुद्गम गमीरी स्कापवा आनयन कर कला सरुंगल गेन्वा विशा कूड़ गेन्वा मेतुन देशीय कर्मांत करवा धैर्यात्मक अतर नव निष्पादित वेलंद पोलट गिनेट मेलवेला तीर अभी विदेश संचित अत्यवश्यम भाविता कर लिये अत्यावश्य नून बांड आनयन क्रीम सद मे हेतु निशा अपे विनिमय अनुपात अनावश्य लिस उच्चावन मे पीलिबंधो होंडिंग अवबोध गर्गेन अभी आना आनयन अत्यावश्य बांडवल भ्रमण सीमा कलती नो मे प्रतिपद अद अभी पे नो मे तो विनिमय अनुपात स्थावर मतम पत्तागिन अभी टैकलाती नो मे वगे अवसान प्रतिफल अब कौद अपे देशीय व्यवसाय क्या अपे पारिभोगिक अत्यम अपे जनता मे पार्लमेंट वक्य मीना मेरा आर्थिक पनगा इक जनाधिपत हाथ अभी राज्य मे वगकिट उड़दी एपी हावबोधे की सौभाग्य धर्म संकल्प यथार्थ अक्कीमठ मे राज्य इक्वलस अभी उभगे इलासी अद्दीन न्यायपत्र अंक एक सिंगलाधिमल भाषा पाठ निवर्दी क्रीम स्वागत करना।